සපෘති පරිදි ඇනිම කොලේජ්ජියුටුප් යන්ලින්ෙන් වලවසාදරයෙන් පිළිගන්නවා. ලස්සන සුරතල් බයනක සතෙක්කෙන වලසාගෙන තිියලුදේ දැනගනීමට ඕන එනම් වීඩියෝකේ වනකම් බලන්න. ලෝකයේ වල්සුන් විශේෂණ අවයක්කින්නවා විශේෂාවය ගැනම තොළතුර ටිකක් බල්ලමු. ඇමෙරිකානු කළු වලහා උතුරු ඇමෙරිකානු මහදදීපෙට ආවේනික මෝන්ට තඩබාරු ශරීරයක්ද ගණකම් හමක් දහා ශරීරය පුටා කෙටි බූල්වලින් වැසී ඇති අතර නේ තියෙනවා වගේ මවුන් කලු පැහැෙන් යුක්ත වේ. ආසියානු කළුුවලා ආසිාවට ආවේනික මොවුන් තමයි ලංකාව ඉන්න වල්සුන් වර්ගය වෙන්නේ. මොවුන්ට තරබාරු ශරීරයක්ද බයංකාර පෙනුමක්ද තදකළු වැඟක්තු තියෙනවා පපුූහරි හරිය බූල් සුදුපාටහුරුවේ පැන්ඩා චීනයට පමණක් ආවනික මවුන් චීනයේ රාජ්‍ය සත්වයාද වෙනවා අධ අධික තරබාඩුුවඟක් ඇති මොවුන් දිනකට උනබට කිලෝග්‍රෑම් හැටක් පමණ කනවා. කළුහා සුදුලොම්වලින් වැසී ඇති මොවන්ට හරියට ඇවිදින්නවත් බෑ. පැන්ඩෝ ඉතා කැම්මැලි සුරතල් වැඩකරන සතුන්වේ. හිමවලහා. වලසුන්ගේ පවුලේ විශාලම වලහා වෙන මොවන් ඇන්ටර්ක්ටිකාවත් තම නිජබිම කරගෙන ඉන්නවා කිිලෝග්‍රෑම් හාර්ස පණහපමන වැඩින හිමවලසුන් මාල්ුකෑමට වඩාත් ප්‍රිය කරනවා. වතුරේ පීනන්න උපන්හපන්නුවන හිමවලසුන්ට කලු හොමක්ද මුළු වැඟම සුදු මෝ බූල් වලින්ද වැසී ඇත. අධික සීතලයේ සිතීමට හැඩැගැසෙනු මවුන් ළඟට අනම කියයන්නේ දිවිනිසාගන්නවාගේ වැඩක් මොකද මෝව් නිදා කලාාකාඩිවල නිසායි. ග්‍රීස්ලි වලහ ග්‍රීස් වගේ දුමරුපාට ලොම්වලින් වැසිී ඇති ග්‍රීස්ලි වලසුන් උතුර ඇමෙරිකාව හා යුරෝපය තම ඉජ මෙම කරගෙන ඉන්නවා. වලසුන් තරම්ම නොවනත් ගොඩක් විශාල වන ග්‍රීස්ලි වලසුන් තමයි ගොඩක් දුරට හීලෑ කරන වලසුන් වර්ගේ වෙන්නේ. ලංකාවේ දෙහිවල සත්තුවත්්‍යත් ඉන්න ග්‍රීස් ඉන්න ග්‍රීස්ලි වලයක් තමයි. ඉස්පෙක්ටකලේඩ් වලහා සිංහල අර්ථෙන් නම් කන්නාඩි වලහ කියලා හයිනං වෙන්න ඕනේ ඇත්තටම මෝවන්ට කන්නාඩි දෙකක් වගේ ඇස් දෙක වටේට සුදු බූල් පිහිටලා තියෙනවා ඇඟ කලුබෝල්ලොලින් වැසිී ඇත. ත් වල ඉතා කම්මලිවලසුන් වර්ගයක් වන මෝවුන් තද කළු පැහැන් යුක්තවේ මෝන් ැනම් එචරරි විස්තරාගන්න බැරි වුනාා සමවෙන්න පැවලහා. පූබයා කාටුන් එකේ ඉන්න වලහ වගේ මොවුනොත් පැණිකන්න පෙරේතයි. මීවද කැඩීමට ගස්වල්ට අන්න පුළුවන් විදිහට මෝන්ගේ නියපුතු දිගට වක් වෙලා පිහිටලා තියෙනවා. හැබැයි පූබයා වගේ මෝවන්නම් තැමිලිපාටනෙමේ. පැනිිවලසුම් කළුපාටිින් යුක්ත වේ. න් කිලෝග්‍රම් සිපහක් පමණ තමයි වැඩෙන්න්නේ. රතු පැන්ඩා. මෝනුත් ඉන්නෙ ්චීනයේය. ඉතා දැඟකාඩ වලසුන් වන මෝවුන් රතුහා සුදු පැහැන් යුක්ත වේ. මෝන්ට දිගභූල්වලින් වැස්සුනුත් වලිගයක් තියෙනවා මොෝන්ව ගොඩක් පිට ජනයා සුරතල් සතක්කස ඇති කරනවා. මෝවුන් හරියට දඩුලේෙනෙක් වගේ. පොද වේගත් කළ වලසුන් සර්වභක්ෂිකයෝවේ. මෝන් මාලු බෙඩිවර්ග කුරුමනිියන් නිසතුන් ආරයට ගන්නවා. වලසුන් ශීතකාලේ ඇරඹීමට පෙර කෑම ගොඩක් කාල චීරණපද්ධතිය කෙමින්කමින් මන්දගාමි කරගන්නවා. පස්සේ චීතකාලයේ ඉවඩ වෙනකාම ඔවුන් නිදාගන්නවා. මෝවන්ට ප කිලෝමීට හතුලයක් පමණ වේගෙන් දුවන්න පුළුවන් වගේම සෙන්ටිමිටර් හැටේ සිත මීටර්තා දෙකදශම හතරද්දක්වා හුසකින් වලසුන් යුක්ත වේ. සාමාන්‍යෙන් වලස් ගෑන සතුන් මාස නවේක් ගැප්කාලයක් ගත කර වඩකට පැටව් තුනක් දමයි. පැටවුන් නිපදුනාට පස්සේ වලස් සම්මා ඉතාහා කලාාකාලිල ස හැසි කර හසිරෙනවා. වලසුන් සාමාන්‍යයෙන් අවුරදු විස්සක් පමණ ජීවත් වෙනවා. මෙවැනි වීඩියෝ බැලීමට අවශ්‍ය නම් පාර සබ්ස්කයි් බඩනෙක් ලික් කර බෙල්ල අ එකෙනේද කලික් කරන්න ලයික එකක් දාලා නොදන්නන්නත් බලනෂයා කරන්න ඔයාලගේ අදහස් කමෙන්ටයකින් දාන්නත් අමතක් කරන්නේ පා.